විලංගුවෙන් ලියු කවි. අද දවසේදී මේ කාව්‍ය සංග්‍රහය ගැන අපි කතා කරන්නට ආරාධනා කළා ප්‍රවීණ ලේඛක චූලානන්ද සමරනායක මහතාට. ආයුබෝවන් ඔබට. මගේ ළඟ තියෙනවා මීට කලින් ඔබ සම්පාදනය කරපු කවි ගොන්නක්මත්. අපි එතනින් ආරම්භයක් සපෙමු. ඔව්. අද මේ විලංගුවෙන් ලියු කවි කියලා කියන්නේ මගේ පළවෙනි කවි පොත. ඊට අමතරව මම ලියපු තවත් කවි පොත් තුනක් තියෙනවා. ඉන් එකක් ඉංග්‍රීසි භාෂාවෙන් Glimpses of a Shattered Island කියන කාව්‍ය සංග්‍රහය. ඒකත් එක්කම එළිදුටුවා මගේ තුන්වෙනි කවි පොත හැටියට දැහැමිදමේ දිවයින කියන කාව්‍ය ග්‍රන්ථය. ඊට පෙර යකුළු කියලා මගේ කෙටි කවි ඇතුළත් නැත්නම් සංක්ෂිප්ත කවි ඇතුළත් කාව්‍ය ග්‍රන්ථයක් එළිදුටුවා. ඒ අනුව මගේ මුල්ම කවි පොත් කියන්නේ සම්පූර්ණ කවි පොත් සංඛ්‍යාව පොත් හතරක්. හොඳයි, මම මේ කතාව අතරතුරේම මේ ඉතුරු කවි පොත් කීපයක් ඔබට හඳුන්වා දෙනවා. මොකද යථාකාලයේදී අපිට මේ කවි පොත් වෙන්වෙන් වශයෙන් රසවිඳීමේ හැකියාවක් තියෙන නිසා. මොකද අපේ වැඩසටහන මේ චුලන් සමනායක මහත්තයා මතක් කරන්නට ඕන පොඩ්ඩක් වෙනස් කරන්න අපි හිතුවා ඉදිරියේදී. මොකද අපි මේ ලේඛකෙක් එක කතා කරන අතරතුරේදී දැන් අපිට පුළුවන් නම් ඔබේ කවි රසවිඳින කෙනෙකුත් ඒ අතරතුරට සම්බන්ධ කරගන්න, ඔවුන්ට කොහොමද මේක දැනෙන්නේ කියන එක මට හිතෙනවා තවත් වෙනස් ආකාරයක් ගනී කියලා. ඉතින් ඒක නිසා අපි ඉදිරි කාලයේදී කතා කළ යුතු නිසා මේ කවි පොත් කිහිපයක් මම ඔබට පෙන්වන්නට කැමතියි. මොකද මේවා රස විඳින්නේ කොහොමද කියන එක පිළිබඳවත් අපි කතා කරන්නට ඕනේ. හැමදාමත් අපි මේ අයිතිකරුවා සමග පමණයි කතා කරන්නේ. ඒ අතරතුරේ මේ ගැන පොඩි විචාරයක් කරන්නටත් කෙනෙක් අපිට සම්බන්ධ කරගන්න පුළුවන් නම් අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. වෙනස් තලයකට අපි ටිකක් මේ වැඩසටහන ගෙනෙන්නටත් බලාපොරොත්තු වෙනවා. හොඳයි, විලංගුවෙන් ලියු කවි. මේකට කවි බොහොමයක් එකතු කරලා තියෙනවා. මුලින්ම මේ කවි ලියන්නේ කොයි කාලේ ඉඳලද? මොකද විවිධ ශේෂ්ඨ නියෝජනය කරමින් ඔබ විවිධ පොතපත මේ වෙනකොට නිර්මාණය කරලා තියෙනවා. මුල්ම මාධ්‍ය කවියද? ඔව්, දැන් මාව හුඟක් අය අඳුරන්නේ සාහිත්‍ය පරිවර්තකයෙක් හැටියට. මම වැඩිපුරම කරලා තියෙන්නේ සාහිත්‍ය පරිවර්තන. නමුත් මගේ අදහස් ප්‍රකාශනය දැන් මගේ ආත්ම ප්‍රකාශනය ගත්තාම මේකේ මගේ මුල්ම අවස්ථාවෙන්නේ කවිය. මම කවි ලියන්න පටන් ගන්න ඇත්තටම මම පාසල් යන කාලේ. මොකද මම මේක මීට කලිනුත් කියලා තියෙනවා, මේ කවිය හොඳටම තිබිච්ච තැනක තමයි මම හැදෙන්න වැඩින්නේ. මොකද මගේ තාත්තා සිංහල ගුරුවරේ, ඔහු සංදේශ කාව්‍ය වල ඉඳලා හෙලහවුලේ රයිපෙල් තෙන්නකෝන්ගේ කුමාරතුංග මුනිදාසයන්ගේ කවිය පිළිබඳ මනාව අවබෝධයක් තිබිච්ච, ඒ කවි හොඳටම දැනගෙන සිටපු, ඊට අමතරව බොහෝ සාහිත්‍ය පොතපත් අපි සම්භාව්‍ය සහ ඒකල ඔහුගේ ජීවිත කාලය තුළ පැවිච්ච සාහිත්‍ය කෘතීන් බොහොමයක් පරිශීලනය කරපු කෙනෙක්. ඒක නිසා පුංචි කාලේ ඉඳලම ලියන පරිසරය මට තිබුණා. ඒ ලියන පරිසරය ඇතුලේ මම ලිවීම ආරම්භ කරන්නේ කවියෙන්. ඒ එක්කම කවිය මට සමීප වෙන විදිහකුත් තියෙනවා. මොකද මම ගමක හැදිච්ච කෙනෙක්. ඒ ගම කියලා කියන්නේ අර මම දන්නේ නැහැ මේ මාධ්‍ය වල කියන වගේ වැවයි අර ගමයි පන්සලයි වැවයි දාගැබයි බොහෝම සුමුදු කිසිම නරකක් නැති සම්පූර්ණ පාරිශුද්ධ ආයතනයක් නෙමෙයි. මේ ගංගොල මිනිස්සු හොඳට හිටියා, රණ්ඩු කරගත්තා, ගහ බැනගත්තා, සෙත් කවි කියලා පහුදා උදේට වස් කවි කිව්වා. වස් කවි කියලා මදි වුණාම කැලෑපත්‍ර ගැහුවා, කැලෑපත්‍ර වලින් කවි ලිව්වා. කවිකොල තිබුණා අපි පුංචි කාලේ බස් ස්ටෑන්ඩ් එකේ. ඉතින් මේ හැම දෙයක්ම අපේ ඇඟට වැටුණා. ඒකත් එක්ක මේ හැම කවියක්ම ඇඟේ තිබුණා. ඇඟට ගත්තා. මම කියන්නේ අපි කියවන්න පටන් ගත්තා. ඉතින් ඒකත් එක්ක මම කවියෙන් පටන් ගත්තා. ඊට අමතරව මම කෙටි කතා සංග්‍රහයක් පළ කරලා තිනවා. මම දැනටත් කෙටි කතා ලියමින් ඉන්නවා. ඊට අමතරව මගේ තීරු ලිපි මම රචනා කරනවා. සාහිත්‍ය කෘතීන් පිළිබඳව මට දැනෙන අදහස් නැවත මම ලියන්න උත්සාහ කරමින් ඉන්නවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ සාහිත්‍ය පරිවර්තකෙක් හැටියට මගේ කෘති සංඛ්‍යාව විශාලයි. නමුත් මම අනිකුත් ක්ෂේත්‍ර තුලත් මගේ නියෝජනයේ තියෙන කරමින් සිටිනවා. කට උත්තරයෙන් මම පටන් ගන්න කැමතියි. අපි කවි ටිකක් රස විඳින්මින් කතා කරමු. 20 වෙනි කවිය මේ විලංගුවෙන් ලියු කවි ගොන්නේ 20 වෙනි පිටුවේ තියෙන කට උත්තරේ මා අද තෝරාගත්තා. හීනෙන්වත් අප නොහිතන බොහෝ දෙයට අප පටලන කොළ කැබැල්ල අප නොදන්න අත්සන අපේ බලෙන් ගන්න. මේකට අපිට විවිධ විදිහට මට හිතෙනවා මේ රසවිඳින අයට විවිධ අර්ථකථනක් දෙන්න පුළුවන්. ඉතින් කොච්චරක් දුරට ප්‍රබලද මේ කාරණාව කියන දේ සම්බන්ධයෙන් බොහෝ විට මේ කවි පොතේ තියෙන සමාජීය කාරණා. ඔව්. ඇතරම මේ කවි වලට පසුබිමක් තියෙනවා. මේ කවි ලියවිනු අවධියක් තියෙනවා. විශේෂයෙන්ම මේ කවි ලියවෙන්නේ 1990 මැද ඉඳලා 1993 මාර්තු අප්‍රේල් විතරකම් මේ බොහෝ කවි. ඊට පසුව ලියවුණු කවිත් මේකේ තියෙනවා. නමුත් ඒ මං කියන හුඟක් කවි ලියවුනේ වෙනස්ම තැනක.
ඇවුරුණු පරිසරයක හුදෙකලාව සමහර වෙලාවට හෙටක් ගැන බලාපොරොත්තු නැති මොහොතක තනි වචනයෙන් කියොත් සිරමැදිරිය එක. 1990 ඉඳලා මගේ ජීවිත කාලේ තුන් පාරක් මම අත්අඩංගුවට පත් වෙච්ච කෙනෙක්, වද වේදනාවන්ට ලක් වෙච්ච කෙනෙක්, පැහැරගෙන යාමට අත්අඩංගුවට නෙමෙයි නිවැරදි වචනේ පැහැරගෙන යාමට මහමග බස්රේ යනකොට ඔළුවට පිස්තෝලයක් තියලා මිනිහෙක්ව අත්අඩංගුවට ගැනීමක් මම දන්නේ නැහැ. මං එහෙම තමයි මාව අරගෙන යන්නේ 89 ඉඳලා 93 දක්වා තෙවතාවක්ම. ඒ තුන්වෙනි වතාවේදී දීර්ඝ රැඳවුම් කාලයක මම 6 වෙනි මහල කියන සිර රැඳවුම් මැදිරිය ඇතුලේ මගේ ප්‍රකාශනය කළේ කවියෙන් සහ කෙටි කතාවෙන්. ඒකම මම පරිවර්තකයෙක් හැටියට මගේ මුල්ම කෘතිය පරිවර්තනය කරන්නෙත් එතන. ඒ යුගයට අදාළව මට දැනෙච්ච සහ මගේ පීඩනය පිට කරන්නට මා භාවිතා කරපු මාධ්‍ය තමයි ප්‍රබලවම කවිය. ඊට අමතරව මම දින සටහන් ලියන තවත් විවිධ සටහන් ලියමින් ඉන්නවා. ඉතින් මේ කවිය එන්නේ එතනින්. මේක අද ආපහු කියවනකොට කෙනෙකුට සමහර විට ගෘහ ජීවිතයේ කිසියම් සිද්ධියක් පිළිබඳව හිතා ගන්නට පුළුවන්. මේක ප්‍රබල තැනක් තියෙනවා මට තදටම දැනෙමු. අත්සන කියන එක ලංකාවේ හරි වැදගත්. මේ අත්සන අද පාවිච්චි කළා හෙට නෑ කියපු මිනිස්සු හිටියා. ඒ කියන්නේ අපිට මේක දැනෙන්නේ අපිට මේක මේක ඇතුලේ තියෙන බලය සහ මේකේ තියෙන හැකියාව ප්‍රබලත්වය කොයිතරම්ද කියලා අපි දන්නේ නෑ. ඔව්. අත්සන කියන එක ඇත්තටම මිනිස්සුගේ ජීවිතය තාම තීරමකදී වෙනස් කරන්න පුළුවන්. ඒක අපි හරියට වටහා ගත යුතුයි. දැන් මගේ කාරණේ ඇතුලේදී මේක වෙන පැත්තක් තියෙන්නේ. උදාහරණයකට කිව්වොත් මම ගත කරපු කාලය ඇතුළත අපිව මර්ධනයට ලක් කරන්නට භාවිතා කරපු මේවලම තමයි අත්සන. අපේ ජීවිතේ අපේට අරගෙන ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ අපෙන් අත්සනක් ගත්තාම කොළ කෑල්ලකට ඒ කොළ කෑල්ල මත පසුව සටහන් කරන්න කවරක් වුව අදාළ පුද්ගලයාට විරුද්ධව සාක්ෂියක් හැටියට භාවිතා වෙන නීතිමය පසුබිමක් තිබුණා. ත්‍රස්තවාදී වැළැක්වීම පනත විදිහ භයානකම දේ ඒක. ඒ අත්දැකීමට මුහුණ දුන්න කෙනෙක් මම. මම මේ ලියන්නේ ඒක. මොකද ඒ මත තමයි මට නඩු පැවරෙන්නේ කාලේ. ඒ මත තමයි මම නඩු කියලා මේ අත්සන මගේ බලෙන් ගත්තේ කියලා මම අධිකරණයට ඔප්පු කළා තමයි මම එළියට එන්නේ. ඒක නිසා මේක එක්තරා විදිහක ජීවිතයේ අතිශය කටුක අතිශය අමානුෂික මොහොතක ඒ මගේ හිතේ ඇතිවෙච්ච පීඩනය පිට කරන්නට මම කෙටියෙන් උත්සාහ දරපු විදිය. ඒ නිසා තමයි හීනෙන්වත් අප නොහිතන කියලා කිව්වේ. අපි මොහොතකටවත් හිතන්නේ නැහැ, හීනෙන්වත් හිතන්නේ නැහැ. අපිව මේ පැටලීමකට එහෙම නැත්නම් අපිව මේ ගැටලුවකට එහෙම නැත්නම් ප්‍රශ්නයකට අපි හසු කරනවා කියන දේ ගැන අපිට හීනෙන්වත් හිතන්නේ නැහැ. හැබැයි ඒ අත්සන හරහා මේ කොළ කෑල්ලක තබන අත්සන හරහා අප නොදන්න හුඟක් දේවල් අපෙන් කරගන්න පුළුවන් අපටත් නොදැනීම. හොඳයි, කෙටි විරාමයක් අරගෙන තව කවි රස විඳිමු. හොඳයි, විරාමයෙන් පසු අපි අලිත් විලංගුවෙන් ලියු කවි. මේ නමම මම හිතනවා තව අපේ විරාමයෙන් පසු ආරම්භයක් සපයන්නට ඉතා හොඳයි කියලා චුලනන්ද මහත්මයා. ඔව්, මං හිතන්නේ සාහිත්‍යකරුවාගේ එක වැඩක් තමයි විලංගු බිඳින එක. මොකද සමාජය බොහෝ විට තියෙන විවිධ විලංගු වලින්, සංස්කෘතික විලංගු වලින්, ආගමික විලංගු වලින්, ආදි වශයෙන් විවිධ විලංගු වලින් මිනිසුන් බැඳලා දාලා තියෙන්නේ. මේ විලංගුව ඇතුලේදී නිර්මාණකරුවෙක් හැම වෙලාවෙටම කරන්නේ මේ විලංගුවෙන් මිනිසුන් මුදවා ගැනීම සඳහා තමන්ගේ මැදිහත් වීම කරන එක. ඉතිහාසයේ පුරාම සාහිත්‍යකරු විවිධ අවදිවල විවිධ විදිහට, සිනමාකරුවන් වේවා, නාට්‍යකරුවන් වේවා, කවීන්, කෙටිකතාකරුවන්, නවකතාකරුවන් වේවා, චිත්‍ර ශිල්පීන් පවා මේ සඳහා දරපු උත්සාහයන් තියෙනවා. ඉතින් මගේ විලංගුවෙන් ලියු කවි කියලා මම මගේ නිර්මාණයන්ට නම දෙන්න හේතුවන් කිසිවක් නෙමෙයි. මේ කවිවලින් අති බහුතරයක් මා විලංගු මත ඉදිරි ලියපුවා වීම. අන්න ඒක නිසා තමයි මම මේකට මේ නම දෙන්නේ විලංගුවෙන් ලියු කවි කියලා. 60 වෙනි පිටුවේ තියෙනවා තවත් කවියක්. කොඩියේ සිංහයා වෙත උඩ බලා සිටින සිහරද තනි නේද නුඹට හොඳටම ඔය ඇසේ උනන කඳුලට ගිලිහි වැටෙන ඉඩ කොහි වෙද බෝ පැරණි නුඹේ ඔය අසී පතින කෙසේ නම් සැලසේද රැකවරණ කා කොටා ගන්නා පරපුරට දියුණු අවි කොහොමටත් හිග නැතිය. ඔව්, දැන් මේ කවිය ඇත්තටම මේ රත්නශ්‍රී විජේසිංහ විසින් සංස්කරණය කරන ලද පද්මතටාකේ මගේ කවියක් පළවෙච්ච මුල්ම වතාව. මේ කවිය පළවෙනවත් එක, මේක තව කවි දෙකක් තිබුණා. ඒ දෙක ඉවත් කරලා තමයි ඔහු පළ කරන්නේ. ඒ නිසා මම ඔහු තෝරාගත්තු කවි දෙකම තමයි මේ කෘතියට ඇතුළත් කරේ. ඇතරම අපි ජීවත් වුනෙත්, වර්තමානයේ ජීවත් වෙන්නෙත්, හෙට දවසේ ජීවත් වෙන්නෙත් ඉතාමත්ම අවාසනාවන්ත විදිහට එකිනෙකා බෙදි වෙන්වි කාකුටා ගන්නා සමාජයක. මේ සමාජයේ එකතු කිරීම සඳහා කිසිම තැනකින් ප්‍රමාණවත් මැදිහත් වීමක් කෙරෙන්නේ නැහැ කතා කරනවා හැර. ඒ නිසා ජාති වශයෙන් අපි බෙදිලා,
කුලමල ගෝත්‍ර වශයෙන් බෙදිලා ආගම් වශයෙන් බෙදිලා මිනිසුන් වශයෙන් තව කෙනෙකුට ගෞරව නොකරන මිනිසෙක් තව මිනිසෙකුට ආදරය නොකරන අනිකාගේ සාක්කුවේ තියෙන ප්‍රමාණය මත පමණක් අනිකාට ලංවීමට අපි උත්සාහ දරන ඉතාමත්ම අමානුෂික සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒකට මේ සමාජය ඇතුළේදී අපි බොහොම අභිමානයෙන් පෙන්නනවා මේ සිංහයා තමයි අපේ අභිමානේ. අපි ඉන්නේ සිංහ දජේ සේවනේ. සිංහයාව අපි කර තියාගෙන යනවා. ඒ වුණාට සුනකයන්ටත් අන්ත තාලෙට අපි ජීවත් වෙනවා. ඒක තමයි ඇත්ත කතන්දරේ තිත්ත ඇත්ත. ඒක නිසා මම හිතනවා මේ සිංහයාව උපමාවට අරගෙන මට කියන්න තෝරුනේ මේ සිංහෙක්ගේ පසුපසය මේ සිංහයාව අභිමානෙන් ඔසවා තබන මිනිසුන් කොයිතරම් දුරට තමන්ගේ අභිමානය කෙලස ගන්නවාද කියන එක. ඒක නිසා තමයි මම කියන්න උත්සාහ කරේ බෙදීම නෙමෙයි වැදගත් දේ මිනිසුන් වශයෙන් අපේ බැඳීම. තවත් වෙනස් වෙච්ච කවියක් මා තෝරාගත්තා 66 වෙනි කවිය. තනිකඩ වූ ලොකු අක්කා. කඩුල්ල පැන කල වයස ගිය සඳ ඉඳවාගෙන ගෙතුල තනිකම දෛවයේ පින්සලට ඉඩදී රිදී රේඛා හිසෙහි අඳිනට අරුංගල් අල්මාරියටදී තාන් රෙදි පිළි මාරු කරගෙන එළඹෙනාගේ මහාන සමයට මුහුණ දෙන්නට හිත හදාගෙන කැදලි බැඳගත් සොහොයුරන්ගේ දූපුතුන් පිරිවරා සතුටින තේරුවිලි කවි කතා පවසන සෙනෙහෙබර නැන්දනිය වීගෙන නුවරදී ගොස් හතර පෝයට පින් සිතින් බෝ මළුව පිරිමැද මෙත් බුදුන් දැක නිවන් දකිමැයි සිල් සුවඳ ගෙට වඩාගෙන මින කාලයේ දඬු අඬුව අභියස නැමින ගත සිත වාරු කරගෙන තෙවැනි පරපුර දැක මියෙන්නට මිත්තනිය ලෙස පැතුම් පතමින. ඔව්. ඇත්තටම මේ කවියට නිමිත්ත වෙන්නේ මාදුටු බොහෝ කාන්තාවන්. මම දැකපු ජීවිතේ වියපත් අවදී එනකම්ම අවිවාහකව තනිකඩව ඉඳලා ඒ වගේම තමන්ගේ සහෝදර සහෝදරයන්ගේ දරුමල්ලු බලාගෙන ඊළඟට ආගමනුකූල ජීවිතයකට හැඩ ගැහිලා තමන්ගේ ජීවිතය හැරලා ගියපු බොහෝ අය මම දැකලා තියෙනවා. ඉතාමත් සුන්දර ස්ත්‍රීන්. ඒ වගේම පුරුෂයනුත් ඉන්නවා. මේ හැම කෙනෙක්ගේම ජීවිත ඇතුලේ තියෙන දේවල් වටහා ගන්නට අපි උත්සාහ කළාද කියලා මට හැමදාම හිතෙන දෙයක්. මොකද අපි මං කියන්නේ පාරිභෝජනවාදී සමාජයක අපි ඉන්නේ. මේක දරුණුවටම ඇවිල්ලා අද වෙනකොට මව්පියන් දක්වාම ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් හැටියට තවදුරටත් අපිට පවුලක පැවැත්ම අරගෙන යාමට තමයි ආච්චියාතාව වැදගත් වෙන. හුඟක් වෙලාවට වියපත් පියා සහ මව එක ගෙදරක ඉන්න තවා ගන්නට බැරි තරමට අපේ ජීවිත විපරීත වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් තාත්තා ලොකු දුවගේ ගෙදර, අම්මා පොඩි දුවගේ ගෙදර, නැත්නම් තාත්තා පුතා ගාව, නැත්නම් තව කෙනෙක් ගාව. එහෙම තමයි ඉන්නේ. පවුල් කැඩිලා බිඳලා විසිරලා යනවා. මේ සියල්ල මැද්දේ කාගේවත් අවහරණක් නැතුව තමන්ගේ ජීවිතයේ යෞවනය ගෙවිලා ගිහිලා සමහර විවාහයක් පිළිබඳ අදහසක් තියාගෙන ඉෂ්ට කරගන්නට බැරිව ජීවිතේ තනි වෙලා ගෙවන මිනිස්සු මේ මිනිස්සු තමන්ගේ මුළු ජීවිතේම අන්‍යයන් වෙනුවෙන් කැප කරමින් ඉන්නවා. තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ දරුවන් වෙනුවෙන් අප්‍රමාණ සෙනෙහසක් වඩාගෙන දරාගෙන ජීවත් වෙනවා. මෙන්න මේ මිනිසුන්ගේ මේ ජීවිතයේ තියෙන මේ සියුම් පැත්ත පුළුවන් විදිහට ස්පර්ශ කරන්න හිතාගෙන තමයි මම මේ කවි ලියුවේ. මේක ඇත්තටම පුද්ගලිකව මම බොහෝ දන්නා අයගේ ජීවිත දිහා බලාගෙන ඉඳලා මට ඇතිවෙච්ච හැඟීම. ඒ එක්කම මට හිතෙනවා මේ පරම්පරාවල් එක්ක වර්තමානයේ පරම්පරාවල් එක්ක බලනකොට මට හිතෙන්නේ තනියම හිටියත් දරුමල්ලන් සෑදුවත් දෙමව්පියන්ගේ හුදකලාව කියන එක මේ වෙනකොට ටිකක් වැඩි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මට හිතෙනවා මේ සමාජීය ක්‍රමයත් එක්ක. මොකද අපි දන්නවා දරුවන් හිටියත් නැතත් අපි අතීතයේ තිබුණු බැඳීම් වලින් බොහෝ ලිහිල් වෙලා මේ තියෙන සමාජය තුළ අපි මේ විවාහපත් වුණාට පස්සේ වෙනමම සමාජයක් බවට පත් වෙනවා මිසක් දෙමව්පියන් පිළිබඳව කාටවත් හැඟීමක් ඇති කරගන්නට නොහැකි සමාජයක් අද වෙනකොට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා හැම විටම සමහර විට තනිව හිටියත් සමහර විට දරු මල්ලන් හිටියත් වර්තමාන දෙමව්පිය බොහෝ විට හුදකලා වෙලා ඉන්නවා අපි දැකලා තියෙනවා. හොඳයි අපි කෙටි විරාමයක් අරගෙන තව කවි කිහිපයක් රස විඳිමු. හොඳයි විරාමයෙන් පස්සේ කතා කරන පොත් වැඩසටහනේදී මේ විලංගුවෙන් ලියූ කාව්‍ය සංග්‍රහයේ 36 වෙනි කවිය මා තෝරා ගත්තා. දේශපාලනය. පළමුව තමාවම විකුණා ගැනීමය. දෙවනුව අනුන් විකුණාගෙන යැපීමය. ඔව්. දේශපාලනය කියන එක තරම් පිළිකුල් සහගත වචනයක් මේ මොහොතේ මම හිතන්නේ ලංකාව ඇතුලේ නැහැ කියලා. දේශපාලකයා කියනකොටම මට නම් කියවෙන්නේ දේශපාලුවා කියන වචනේ. මොකද අපිට දේශපාලනය කියන එක අර්ථ දක්වන්නට සමත් මිනිසුන් මේ මොහොතේ හමුවන්නේ නැහැ. හෘද සාක්ෂියේ විකුණා දමමින් ක
කවර මජර ජරා වලක වූ ලගින්නට සූදානම් වූ මිනිසුන්ට හැර මේ රටේ දේශපාලන ඉඩක් තිබේද කියන තරමටම මේ දේශපාලන ක්ෂේත්‍රය පිරිහිලා තිනවා. ඉතින් ඒක නිසා තමයි මම කියන්නේ පළමුව තමවම විකුණා ගැනීම, දෙවෙනුව අනුන් විකුණා ගැනීම අපි මේ පළමුව එන්නේ තමන් මේ රටට ජනතාවට සේවයක් කරන්න කියලා කීතාගෙන. හැබැයි එන පළමු මොහොතේදීම හෘද සාක්ෂිය ගලවලා බිම තියලා තමන්ගේ ආත්මය විකුණලා තමයි එන්නේ. ආපු මොහොතේ ඉඳලා ඔහු කරන්නේ තමන්ගේ ඉඳලා සියලු දෙනාම විකුණාගෙන කෑම නැත්නම් අලෙවි කිරීම, මිලක් නියම කිරීම. ඒකෙදී ලැජ්ජාව කියන එක තවදුරටත් අදාළ නැහැ. හෘද සාක්ෂිය කියන එක තවදුරටත් අදාළ නැහැ. අවංකකම කියන එක තවදුරටත් අදාළ නැහැ. ඉතින් ඒක නිසාම මේ වෙද්දි ලංකාවේ දේශපාලනය කියන එක ගොඩ ගන්න බැරි ගොහරුවක් බවට පත් වෙලා තියෙනවා. මම මේ කවි ලියන්නේ 1990 මේ පොත පළවෙනි 2013 මේ 2020 වෙනකොටත් මම හිතන්නේ මේ තත්ත්වය වෙනස් වෙලා නැහැ. යහපත් අතට තිබුණටත් වඩා නරක අතට තමයි හැරිලා තියෙන්නේ. අවස්ථා තුනකදී සිරගත වුණත් මම හිතනවා සාහිත්‍ය පැත්තේදී ඔබේ ඒ අවශ්‍යතාවය එහෙම නැත්නම් ඔබේ ඇතුලේ තිබුණු ඒ සිතුවිලි එළියට ආවේ ඒ සිර කුටියට පින් සිදු වන්නට. සිර කුටිය ගැනම ලියවුණු මේ කවිය මම කැමතියි කියවන්න රස විඳින්න. 46 වෙනි පිටුවේ තියෙන්නේ ගත සිර කරගෙන සිත නිදහස් කළ යකඩින් කොටු කළ මහා සරසවිය. ඔය ඇත්තටම මේ ඕනෑම නරක තැනක හොඳක් තියෙනවනේ. සිර කුටියක තියෙන හොඳම දේ තමයි ගතින් සිර කළත් සිරකරුවෙක්ගේ සිතින් සිර කරන්න කිසි විටකත් බෑ. ඒක නිසා තමයි මහගමසේකර වරක කියන්නේ ඔබව කුටියක සිර කරලා සියලු දේ ඔබෙන් බැහැර කරොත් ඔබට අහුවෙන ගිනි කූරද ඔබ ගිනි කූරෙන් නිර්මාණයක් කරනවා කියලා. ඒ නිසා මේ කොටු කරන අර පුංචි යකඩ කූඩුව ඇතුලේදී මිනිසෙක්ගේ ආධ්‍යාත්මයට තටු ලැබෙනවා. අන්න ඒ තටු හරහා මිනිහෙකුට හොඳ නිර්මාණ කරන්න පුළුවන්. අද මම එළියෙනකොට සමහරට කල්පනා වෙනවා මේ එළියේ තියෙන කලබල සියලු දේවල් මැද්දේ කරන නිර්මාණයට කොච්චර ඉඩකඩක් තිබුණද අතන වැඩ කරන්න කියලා. අත ජීවිත අනතුරක් තියෙනවා, සියලු දේවල් තියෙනවා. නමුත් ඒ සියල්ල මැඩගෙන මිනිහෙකුට තමන්ගේ හිත මුදා හරින්න හොඳම තැනක් තමයි එතන. ඒක නිසා මම හිතනවා මම ඒ නරක තැනින් ගන්න පුළුවන් හොඳම දේ ගත්තා කියලා. අපි පඩි දවස රස විඳිමු. රස විඳින්න නම් දෙයක් නැහැ. හැබැයි මේ කවිය රස විඳින්න පුළුවන්. කැලෙන්ඩරේ දින ගෙවමින කල්යල් බල බලා පැමිණ පසුව හුස්ම හිර කරවන මල පුඩුවෙන් දමා ගසන එකකින් 20කට ගෙවන ගණිත ගැටලු ඉතිරි කරන ඇහි පිහාටු කඩා වැටෙන මුවෙහි සුසුම් ගිනි ඇවිලෙන තුත්තිරි ගස් යට හිඳගෙන ගිනි රස්නෙට හෙවන හොයන පිපාසයට දිව වෙවුලන නියපොත්තෙන් ලිංහාරන දවස්පතා උස ලියලන ණය කඳුපා මුල දන ඇන හිස මත වැටෙනා පොලියෙන ගැලවෙන්නට පාර සොයන හිනා වෙවි උදෙන් පැමිණ ගැහෙන ඇඟිල්ලෙන් ගැනගෙන හවසට හිස් පසුම්බියෙන මූණ වහන් කෙතර තුවන. ඔව්. වැය වෙනවයි ණය වෙනවයි හැරුණකොට ජීවිතයක් නැති තරමට ජීවිතේ විනාශ වෙලා හමාරයි. ඒක මං හිතන්නේ මේ අපේ රට විතරක් පොදු දෙයක් නෙමෙයි මේ ධනේශ්වර සමාජ ක්‍රමයේ තියෙන හැම තැනකම අපේ අනිවාර්ය ඉරණ මේක. ඒක නිසා මං හිතන්නේ ලෝකේ ඉන්න ඉහළම ගණිතඥයා උත්සාහ කරත් රුපියල් 10කින් රුපියල් 100ක වියදම් කරන ක්‍රමේ හොයන්නට පුළුවන් කමක් නැහැ. ඒක තමයි අපේ පොදු අත්දැකීම. රාජ්‍ය සේවය වේවා, පෞද්ගලික අංශේ වේවා, කවර තැනක වැඩ කරත් මාස්පඩිකාරයා කියලා කියන්නේ තමන්ගේ අතට හම් වෙන සොච්චමෙන් ඊට වඩා මහා දෙයක් වියදම් කරන්නට උත්සාහ දරන ඒ අරගලයේ නිරත කෙනෙක්. ඒක නිසා මට මේ පිළිබඳව පොඩි උපහාසාත්මක බැල්මක් තියෙනවා. මොකද ඒක මමත් විඳින නිසා, මමත් දන්න නිසා. ඒක නිසා තමයි ඔය ඇත්තටම ඔය කවිය ලියවෙන්නේ. මොකද මේ කාර්යාල ජීවිතයේදී පසුකාලීන ලබන අත්දැකීමුත් එක්ක තමයි මේක ලියන්න මම පෙළඹෙන්නේ. විලංගුවෙන් ලියු කවි චුලනන්ද සමරනායක අපේ සාහිත්‍ය වේදියා අනන්ගේ මේ කාව්‍ය සංග්‍රහය පිළිබඳව අපි කතා කළේ. මේ වගේ කවි බොහොමයක් මේ කවි පොතට අන්තර්ගත කරලා තියෙනවා. නමුත් අද අපි කවි කිහිපයක් පමණයි කතා බහ කළේ. අර මම මුලින්ම කිව්වා වගේ මේ කවි රස විඳින අයත් අපි තව හොයාගන්නට ඕනේ. මොකද බොහෝ දෙනෙක් ඉන්නවා මේ වගේ ස්ථානයකට ඇවිල්ලා බොහොම විවෘතව මේ කවි ගැන ඔවුන්ට දැනෙන දේ සමහර විට මට දැනෙන දේ නෙමෙයි තව කෙනෙකුට දැනෙන්නේ කවියක් රස විඳිනකොට. ඉතින් අපි ඉදිරියේදී අපි චූලනන්ද මහත්මයාට ආරාධනා කරනවා මේ කවි රස විඳින පිරිසකුත් එකතු කරගෙන ඔබේ කවි පොත්වල තියෙන මේ කවි තව ඉදිරියේ දිරස විඳිමු. එමනම් ස්තුතිවන්ත වෙනවා චුලනන්ද සමරනායක මහත්මයාට විලංගුවෙන් ලියු කවි මේ කාව්‍ය සංග්‍රහය පිළිබඳව කතා කරන්නට, කතා කරන පොත් වැඩසටහනට එකතු වුණාට. එතුමාට සමුදෙන ගමන්ම අපිත් අද සමුගෙන යනවා. සුබ දවසක්.